ඒ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පවර් හිටා. ඒ වගේම සංගා මහේල ඩිලාලා හදපු පසුපෙලේ සුපිරි ක්‍රීඩකයෙක්. ඔහු නමින් දිනේෂ් චන්දිමාල්. ඒ වගේම දිනේෂ් චන්දිමාල් කියන්නේ ක්‍රිකට් ජීවිතයේ මම දැකපු නිහතමානීම විනය කියන දේ උපරිමයටම තිබුණු දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම වර්තමානයේදී දිනේෂ් චන්දිමාල් කියන්නේ මේ අවුරුදු කිහිපයේදී ටෙස්ට් තරඟ සහ තරඟාවලි ජයග්‍රහණය කර දෙන්නට කැපවන ක්‍රීඩකයෙක්. තම පළමු ජාත්‍යන්තර තරඟය 2010දී ක්‍රීඩා කරන චන්දිමාල් මුළු ජාත්‍යන්තර තරඟ 301කදී ලබාගෙන ඇති ලකුණු 10211ක්. 2015 ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ ගහපු සුපිරි ගැහිල්ල තමයි අදටත් ලෝක කුසලානයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන්නේ. ඒ වගේම චන්දිමාල් ගැන කතා කරනකොට මැතිව්ස්ගේ සහයෝගයෙන් මේ ගහපු ලෝඩ්සලා මේ ගහපු සෙන්චරික කවදාවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩට අනිවාර්යයෙන්ම ක්‍රිකට් වලට ආදර කරන මිනිසුන්ගේ එකතු වෙනවා අනුමානයි. ඒ වගේම දිනේෂ් චන්දිමාල් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඩෙබියු එක ඉනිං දෙකේම අර්ධ ශතක ලබාගත් එකම ක්‍රීඩකයා වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා කතා කරාම දිනේෂ් චන්දිමාල් කියන්නේ හිතවත්කම පතුරවන, කලගුණ සැලකීම උපරියටම ඉටු කරන හොඳ ක්‍රීඩකයෙක්. ඒක අපි පසුගිය දවස්වල ඔහු තමන්ගේ පළවෙනි ඉස්කෝලේ වෙනුවෙන් ගොඩනගලා දීපු වේ ඉන්ඩෝ ස්ටේඩියම් එකෙන් අපි හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි, චන්දිමාල්ට ඒක ඔහුගේ නමින් නම් කරන්න තිබුණත් ඔහු ඒ සඳහා යොදාගත්තේ තමන්ට ක්‍රිකට් ගහන්න උදව් කරපු ඒ මනුස්සයාගේ නම. ඒකයි මම කියන්නේ චන්දිමාල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් විතරක්ම නෙමෙයි, ගතිකුණ අතින් කළගුණ සැලකීම අතින් විනය අතිනුත් ඉහළමින් දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. ඉතින් ඒ වගේම මගේ පූරා ක්‍රිකට් යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න තිබා. මේකෙන් ගොඩක් දේවල් ඕගොල්ලොන්ට ක්‍රිකට් ගැන දැනගන්න දැකගන්න ලැබෙවේ.